ඒ කාර්ගේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පාද ඩිස්ක්‍රිප්ෂ එක බලන්න. එතකම බොරල් කොටා පාරේ සුපිරි සිද්ධී මක් සිද්ධ වෙනවා. ඒ සම්බන්ධ අත්තර රෝගණී මක් සිද්ධ වෙනවා. ඒකම සම්බන්ධ ප්‍රදේශයේ සම්පති සිද්ධී මක් අපි දැක සමාජ මාධ්‍ය වල බලනවා. මේ සම්බන්ධයෙන් කොහොමද දැන් විමසන කටයුතු? ඇත්තටම මේ සිද්ධිය සමාජ මාධ්‍ය ජාලාවල පළවීම සමගම අපි බොරැල්ල පොලිස් ස්ථානයේ, මොකද මුලින්ම මේ සමාජ මාධ්‍ය ජාලාවල මේ තිබුණේ හංවැල්ල යම්කිසි සුපිරිවෙලන්සලක හංවැල්ලේ සිදුනා කියලා පෞද්ගලික සුපිරිවෙලන්සලක. නමුත් ඒ පිළිබඳව තවදුරටත් සොයාබැලීම් ඉදන් ආවරණය වුණා මෙය බොරැල්ල පොලිස් අසමේ කොටාපාරි පිහිටි සුපිරිවෙලන්සලක සිදුවීමක් විදිහට. ඉතින් මේ සම්බන්ධව බොරැල්ල ස්ථාපතිවරයා අවධානය යොමු කළා, විමර්ශන කටයුතු ආරම්භ කළා. පසුව මේ පහර කැමට ලක්වන කාන්තාව කවුද කියලා හඳුනාගෙන සොයා ගැනීමට උත්සාහ කරා. නමුත් ඒ කාන්තාව සොයාගත්තට පස්සේ ඇය නිවසේ හිටියේ නැහැ. කෙසේ වුවත් මේ වන විට ඊයේ දිනේදී ඒ සම්බන්ධව අදාළ පැමිණිල්ලක් ලැබිලා තිබුණා. ඒ පැමිණිල්ලට අදාළව පොලිසිය විමර්ශනය කළා. මේ වන විට පුද්ගලයන් හතර දෙනෙක්, මේ සුපිරි වෙළඳ ආයතනයේ සේවය කළ කාන්තාවන් හතර දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් තුන් දෙනෙක් මේ වන විට අත්අඩංගුවට අරගෙන තියෙනවා. විශේෂයෙන් මේ කාන්තාවන් හතර දෙනා වයස ඉදල්ගස් ඉන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක කාන්තාවක්, ඒ වගේම හැරන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක සහ 32ක කාන්තාවන් දෙදෙනෙක්, ඒ වගේම තලවකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක කාන්තාවක්, ඒ වගේම තවදුරටත් පිරිමි සැකරුණු තුන් දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. විශේෂයෙන් දෙහි අතකණ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක සැකකරුවෙක්, ඒ වගේම නෝවුඩ් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක සැකකරුවෙක්, බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක සැකකරුවෙක්. මේ මොවුන් මේ අතරම මේ සුපිරි වෙළඳසැලේ ඔවුන් සේවකයෝ විදිහට කටයුතු කරපු අය. ඒ CCTV දර්ශනයේ තියෙන පහර දීම වලට, ඒ කාන්තාවට පහර දීමට කටයුතු කරන ලබන පුද්ගලයෝ තමයි මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. මේ පිළිබඳව විමර්ශනය කරලා තමයි ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තේ. අද ඔවුන් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලබනවා. තවදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුණා මේ කාන්තාව මීට පෙරත් මෙවැනි සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරකම් කළා. ඒ සම්බන්ධව අදාළ නඩු පැවරීම් තිබෙනවා. නඩු පවරලා දැනට නඩු ප්‍රකාශ කරන්නව දැනට ඒව අවසන් වෙච්ච බව තමයි දැනුම් දෙන්නේ. සාමාන්‍යයෙන් මේ කාන්තාව කුරුද්දක් වශයෙන් ඒ කර තිබෙන බවට තමයි පෙනී ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ඇය මද්දබ්බ වලට හැබැයි වෙලා තියෙනවා දරුණු විදිහට. ඒ නිසා පොලිස් මීට පෙරත් සොරකම් සම්බන්ධව පොලිසියට වාර්තා ලැබිලා තිබුණා මේ කාන්තාවගේ. මෙදිනත් වෙන්නේ මේ සුපිරි වෙළඳසැලේදී මේ කාන්තාව යම්කිසි ආකාරයකට සොරකමක් කරන්නට ගිහිල්ලා ඒ හසු වීම නිසා තමයි මේ පහර දීම සිදු වෙලා තියෙන්නේ. නමුත් විශේෂයෙන්ම අපි මෙවැනි මේ සුපිරි වෙළඳසැල් හෝ ඒවා වෙනත් වෙළඳ ආයතනයක හෝ ඒවා සේවය කරන අයගෙන් අපි ඉල්ලා සිටිනවා යම්කිසි ආකාරයකට මෙවැනි තත්ත්වයක් ඔබදුටුවොත්, ඔබගේ යම්කිසි ආයතනයේ තියෙන භාණ්ඩයක් සොරකම් කරන පුද්ගලයෙක් නැත්නම් වෙළඳසැලක තියෙන භාණ්ඩයක් සොරකම් කරන පුද්ගලයෙක් සම්බන්ධව ඔබ දුටුවොත්, ඔබට ආරක්ෂක නිලධාරීන් ඉන්නවා විශේෂයෙන් සුපිරි වෙළඳසැලක, නැත්නම් එතන අපි දකිනවා පිරිමැයි කීප දෙනෙක් ඉන්නවා, ඒ වගේම කාන්තාවන් කීප දෙනෙක් ඉන්නවා. පැහැදිලිවම හැකියාව තිබෙනවා ඒ කාන්තාව පාලනය කළ යම්කිසි ආකාරයකට පොලිසියට දැනුම් දීමක් කරන්න. නමුත් ඒට විකල්පය පහර දීම නෙවෙයි, කිසිසේත් මේ අනුමත කරන්නට බැහැ. ඒ අවස්ථාවේ මේ පහර දීම නිසා අවසානයේදී මේ සැකකරුවන් වශයෙන් මේ ආයතනයේ සේවය කරපු ගලයන් අත්අඩංගුවට පත් වෙනවා, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ජාලාවල පළවීම සමගම මේ සම්බන්ධව අපි විශේෂ අවධානය යොමු කරන්න කියලාත්, විශේෂයෙන් මේ ආයතනවල ඉන්න කළමනාකරුවන් සහ ඉහළ නිලධාරීන් අපි ඉල්ලා සිටිනවා, ඔවුන්ට උපදෙස් දෙන්න. ආරක්ෂක නිලධාරීන් අපි ඉල්ලා සිටිනවා, ඔවුන්ට උපදෙස් දෙන්න. යම් කිසි ආකාරයක ඔබගේ ආයතනයට, ඒ ආයතනය තුළ යම් කිසි වැරදි කරන පුද්ගලයෙක් ආවොත්, සමහර සොරෙක් වෙන්නට පුළුවන්, වෙන පුද්ගලයෙක් වෙන්නට පුළුවන් ආවොත්, ඔබගේ ආරක්ෂක නිලධාරීන් හරහා හෝ වෙන ක්‍රමයකට ඔබ යම් කිසි ආකාරයකට පාලනයකට හසු කරලා, දැන් මේ කොටාපාරේ මේ සිද්ධිය දුනත් බොරැල්ල පොලිසිය තියෙන ආසන්නේ ඔවුන්ට හැකියාව තිබුණා දැනුම් දීමක් කරන්න. එසේ වුණා නම් එයා සම්බන්ධව අදාළේ කාන්තාව සොරකම් කර බඩු සම්බන්ධව අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබුණා. ඒ වගේම එහෙමනම් මේ සේවකයෝ අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අනුමත කරන්නට බෑ. ඒ පහර දීම භාණ්ඩ සොරකම් කරා කියලා එසේ පහර දීමක් කරන්නට බෑ. විශේෂයෙන් මේ කාන්තාව මේ මද්දව වලට බැහැ වී තිබීම නිසා තමයි. මොකද මේ කාන්තාව හංවැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඒ මද්දගොල්ලට බැහැ වීම නිසා මෙවැනි ආකාරයේ
සොරකං කරන බවට තමයි වාර්තා වෙන්න වයසවරුදු 26ක පමණ කාන්තාව. කෙසේ වුවත් ඊට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මොකද මේ කාන්තාව විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අපි අදාළ නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් ගන්න ලබනවා. ඒක හම්බන්තොට සිද්ධිය හම්බන්තොට සිද්ධිය තංගල්ල ප්‍රදේශයේ වෙච්ච සිද්ධියක් සමාජ මාධ්‍ය ජාලාවල ඒ පළ වුණා. මොකද ඒ තංගල්ල පොලිස් අසමේ වැවක් ආසන්නයේ පාරදීමක් සිද්ධ වෙනවා තරුණයන් පිරිසක් එක තරුණයෙකුට. ඉතින් මේක සමාජ මාධ්‍ය ජාලාවල අතර මේ සිද්ධිය වෙලා තින්නේ පසුගිය 14 වෙනිදා. ඊයේ දිනේ තමයි මේට අදාළ පැමිණිල්ල පොලිසියට ලැබෙන්නේ. සමාජ මාධ්‍ය ජාලාවල පළවීම සමග පොලිසිය මචන කටයුතු ආරම්භ කළා. මේට අදාළ පැමිණිල්ල ලැබුණට ඒ සමාජ මාධ්‍ය ජාලාවල දුටුවට පස්සේ තමයි පොලිසිය ක්‍රියාත්මක වීම සමගම මේ පැමිණිල්ල පොලිස් ස්ථානයට ලැබෙන්නේ. මේ පහර කන ලද දරුවා ශිෂ්‍යයා මේ තරුණයා වයස අවුරුදු 17ක පුද්ගලයෙක්. ඔහුට ඒ පාර ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටින විට ඒ වැව ආසන්නයේ ත්‍රිවිධ රථයක නතර වෙලා හිටපු දෙදෙනෙක් ඔහු ගමන් කරන යතුරුපෙදින් නතර කළා. ඔහුගෙන් ප්‍රශ්න කළා තියෙනවා. නමුත් ඒ තරුණයා මේ ත්‍රිවිධ රථ හිරි දෙදෙනා අඳුරන්නේ නැහැ. ඔහු අහනවා මේ ඔහු අහලා තිබෙනවා ඇයි මම මේ වගේ නතර කරේ, මොකක්ද මම කරපු වරද කියලා. පසුව යම්කිසි හේතුවක් නිසා මේ ත්‍රිවිධ රථයේ තියෙන අර ඒ පටියක් අරගෙන ඒ පටියෙන් පහර දීමක් තමයි ඔය නිරීක්ෂණය වෙන්නේ. අපි වීඩියෝේ දකින්නේ. ඉතින් මීට අදාළව මේ සැකකරුවන් අඳුරගෙන තියෙනවා. මේ වෙන විට ඔවුන් නිවෙස් වලින් පලා ගිහිල්ලා තිනෝ. ඔවුන්ත් වයස අවුරුදු 17 සහ වයස අවුරුදු 15 අය බව තමයි අඳුරගෙන තිබෙන්නේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍යම මේ වෙනකම් මේ දිගින් දිගටම මේ සමාජ මාධ්‍ය වල යම් කිසි දේවල් මේ පහර දීම යම් කිසි දේවල් පල කරනවා පහර දීදී ඒක සමාජ මාධ්‍ය පල කරනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද දෙන්න තියෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කරන විදිහට උපදෙසක් විදිහට, ඒත් එක්කම මේක මේ දිගින් දිගටම මේ රැල්ලක් විදිහට යෑම සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ? දැන් පොලිසිය මේකට ඇක්ෂන් ගන්නේ නැහැ කියලා කියනවා. මොකද මේ සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි උත්තරයක් දෙන්නේ? පොලිසිය සමාජ මාධ්‍ය ජාලාවල එවැනි පහර දීමක් අපි දකින්නේ අපරාධයක් විදිහටනේ. යම්කිසි ආකාරයක පහර දීමක් වුණොත් අපි අනිවාර්යයෙන්ම සමාජ මාධ්‍ය ජාලා හරහා අපි කොහෙද ස්ථානය කියලා සොයා ගැනීමට කටයුතු කරනවා. කටයුතු කරලා AOC ගිහිල්ලා විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරලා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා. මේ වන විට ඒ සියලුම සමාජ මාධ්‍ය ජාලාවල පළවෙච්චි හඳුනාගත හැකි සියලුම කාරණා සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අදාළ නීතිය ක්‍රියාත්මක කරලා තියෙන්නේ. මේ වෙනකොට සම්පූර්ණයෙන්ම බොහෝ සිදුවීම් සම්බන්ධව ලීෆ් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුම ලීෆ් හවුස් සමතන්නේ.